මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත්ම ප්‍රබලයි. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, පාතාලය, බරපතල වංචා හොරකම් සමූහ මංකොල්ලකෑම්, මේ සියල්ලට මුල මේ රටේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියලා කියන්නේ පොඩි මිනිස්සු නෙවෙයි. හැබැයි එහෙම අය නැති කරන්න මම ගත්ත මත්ද්‍රව්‍ය වැඩසටහනේ හුඟක් ප්‍රතිඵල තිබෙනවා. මම ඒකට සම්පූර්ණ අවසන් තිත තියන්න තමයි මරණීය දඬනේට මම අස්සම් කළේ. මම තමුන්නාසෙලට ඉදිරිපත් කරන ප්‍රශ්නයක්, මට මේකට උත්තරයක් දෙන්න. මේ මරණීය දඬනේ එපා කියලා කියන්නේ විදේශ බලවේගවල වුණාවට. හැබැයි ප්‍රශ්නය උග්‍රයි. දැනට මහාධිකරණයක පත් පවුලක තරුණ ගැහැණු ළමයි දෙන්නෙක් හිටියා. ගමේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා පාතාලය ඒ ක්‍රූමත් තරුණ දරුවෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න කතා කළා. ඒ ළමයා බෑ කිව්වා. අර පාතාල මත්ද්‍රව්‍යකාරයා බල කරනකොට ඒ ගැහැණු ළමයාගේ අක්කත් ඒකට විරුද්ධ වුණා. මම මේ කියන්නේ මීට අවුරුදු තරකට කලින්. මොකද කෙරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා පාතාලය අර ගෑන් ළමයි දෙන්නම මැරුවා. දැන් මේ වගේ මිනිස්සුන්ට මරණීය දඬුවම් දෙන්න ඕනේද එපාද? ඕනේ කියන අත උස්සන්න බලන්න. අන්න ඕනේ කියන අත ඉස්සුවා. අන්න ඔක්කොම ඕක තමයි ජනමතය. එහෙමනම් මේ රටේ ජනතාවට මේක අවශ්‍යයි. දැන් ආණ්ඩුවෙන් තීන්දුව කළා කියලා මරණීය දඬුවම් අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගේනවායි කියලා. ඒ මොකද මම මේ මරණීය දඬුවම් දෙන්න යන නිසාමයි. මේ රට විනීත රටක් කරන්න, ශිෂ්ට සම්පන්න රටක් කරන්න බෑ මරණීය දඬුවම් අහෝසි කෙරුවොත්. අපරාධකාරයෝ රට පාලනය කරන්න පටන් ගන්නවා මරණීය දඬුවම් අහෝසි කරපු දවසට. මරණීය දඬුවම් අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒ පාර්ලිමේන්තුවට ගේන දවසමම ජාතික ශෝක දිනයක් බවට පත් කරනවා මම. ආණ්ඩුවේ කීප දෙනෙකුට ඕන විදිහට මරණීය දඬුවම් අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ පනතක් ගේන එක වළක්වන්න මේ රටේ ජනතාව නායකත්වයේ ගන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.